අයිබෝන් ඔබෙක්වන්නේ හරය ගැඹුර දැනුම සපිරි ව්‍යාපාරික කතා බහ බිස් 24/7 සමග අද අප සමග කතා බහට එක්වී සිටින්නේ ඒෂියා සියක තේ තැරැව්කාර සමාගමේ ජේෂ්ඨ උප සභාපති චාමර දිසානායක මහතා. අපි අද කතා කිරීමට සූදානම් වන්නේ රුසියාවේ ආර්ථික අර්බුදයත් සමග අපේ තේ කර්මාන්තයට ඇතිවන බලපෑම පිළිබඳව. අපි අයිබෝන් කවබෝ පිළිගන්නවා අපගේ සාකච්ඡාවට. චාමර මහත්මයා, අපට සඳහන් කරන්න පුළුවන්ද මේ වන විට රුසියාවේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තිබෙනවා? මේ රුසියාව තමයි ලංකාවේ පහත රට තේ විශාල වශයෙන් මිලදී ගන්නේ. එතකොට දැන් පහත රට තේ පහුගිය කාලේ මිල පහළ ගියා. මේ අර්බුදය කොහොමද ලංකාවේ තේ කර්මාන්තයට බලපාන්නේ? මිල පහළ යන කොහොමද බලපාන්නේ? ඔව්, දැන් ඇත්තටම ලංකාවේ තේ නිෂ්පාදනය දළ වශයෙන් වසරකට කිලෝ මිලියන 340ක් පමණ වෙලා තියෙනවා. ලෝක තේ නිෂ්පාදනය මිලියන 4900ක් පමණ ප්‍රමාණයකින් ලංකාව 15%ක් පමණ ප්‍රමාණයක් තේ නිෂ්පාදනය කරනවා. එයින් වැඩිම ප්‍රමාණයක් තේ මිලදී ගන්න රුසියාව. අපි ගත්තොත් 2013 වසරේදී රුසියාව තේ කිලෝ මිලියන 47ක් මිලියන 50කට කිට 340ෙන් 47ක් ප්‍රමාණයක් රුසියාව මිලදී ගන්න. රුසියාව කියන්නේ රුසියාව සහ යුක්‍රේන එකතු වීම. මේ රටවල් දෙකේ දැන් යුද්ධයකට මැදි වෙච්ච නිසා දැන් රටවල් දෙකක් කබෑදිල්ලක් තියෙනවා. ඒක නිසා ඒ රටවල් දෙකට ඇමරිකාව ප්‍රමුඛ අනිත් රටවල් වලින් සම්බාධක පැනවීම මත එයාලගේ ඒ රට ඇතුලේ ව්‍යවහාර තේන අපිට තේ ලෝක පුරාම තේ ගනුදෙනු කරන්නේ ඩොලර් ඇමරිකානු ඩොලර් වලින්. ඉතින් ඇමරිකානු ඩොලර් ප්‍රමාණය රටේ නැහැ, අඩුයි. ඒක නිසා එයාලට ඒක මිලදී ගන්න පොද හේතුව මේ සම්බාධක පැනවෙනවා කියන්නේ ඒ රට ඇතුළට ඩොලර් ව්‍යවහාරණය අඩු වෙනවා. ඉතින් ඒ කට්ටිය දැන් ඩොලර් අඩු නිසා වැඩිපුර එයාලගේ රුසියාවේ භාවිතා කරන මුදල තමයි රූබල් කියලා කියන්නේ. අපේ ලංකාවේ රුපියල වගේ එයාලගේ රූබල් එක. ඉතින් රූබල් ඉස්සර දැන් අපි ගත්තොත් මේ වසර 2014 වසර මුලදී එක ඇමරිකානු ඩොලර් එකක් මිලදී ගැනීම සඳහා රුසියානු රජවැසිය ගනුදෙනු කරන කට්ටිය රූබල් 34ක් වැය කරා. දැන් ඒ කට්ටියට එක ඇමරිකානු ඩොලර් එකක් මිලදී ගැනීම සඳහා රූබල් 60ක් පමණ ප්‍රමාණයක් ගෙවන්න වෙලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ගත්තොත් එයාලගේ මිලදී ගැනීමේ ශක්තිය අඩු වෙලා තියෙනවා. ඉස්සර උදාහරණයක් රුපියල් 100ක් දීලා එයාලා ලංකාවේ අපි තුම් බාණ්ඩය රුපියල් 100ක් දීලා මිලදී ගත්තා නම් රුසියාවේ කරයකට ගිහිල්ලා මේ වෙළඳසාලකට ගිහිල්ලා දැම එම බාණ්ඩ එයාලට මිලදී ගැනීම සඳහා රුපියල් 150කට වැඩි මුදලක් පාරිභෝගිකයට ගෙවන්න සිදු වෙලා තියෙනවා. ඉතින් ඒකෙදි එයාලගේ මිලදී ගැනීම ශක්තිය අඩු වීම නිසා තේවල තේ සඳහා ඉල්ලුම ගොඩක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒකට උදා අනිතක තමයි ජයන්ත ලංකාවේ තේ සඳහා ඉල්ලුම වක්‍රාකාර ව්‍යාකාරයෙන් අඩු වෙනවා. එතකොට එයාලට තේ දැන් තේ තමයි රුසියාව අපි කියනවා ලෝකයේ රුසියාව වගේ රටක වතුරට වැඩි ලාභය තේ බීමකින්. ඉතින් එයාලා තේ බීම අවශ්‍ය, තේ බොන්න ඕනේ. ඉතින් එයාලට එකක් දෙකක් තියෙන එක්ක තේ බොන ප්‍රමාණය අඩු කරන්න ඉස්සර තේ කොප්ප 3ක් බිව්වෙ කියන දැන් මේ අර්බුදය අනුව තේ කොප්ප 2ක් බොනවා. නැත්තම් ඒ කට්ටියට පුළුවන් ලංකාවේ තේ මිල අධික නිසා ආදේශයක් වශයෙන් වියට්නාමයේ සහ ඉන්දියාව වියට්නාම බංග්ලාදේශයේ වගේ රටවල තේ මිලදී ගන්න. ඒතර එයාලගේ වෙලා තියෙන ඒ ලංකාවේ තේ වල ගුණත් ලංකාවේ තමයි ලෝකේ තියෙන හොඳම රට හොඳම තේ කියලා ලෝකෙම ව්‍යවහාරය. ඒ වගේම රුසියාව විශේෂයෙන්ම ගොඩාක් රුසියා මේ ඇත්තම 1993 රුසියාව සමෝහන් රටක ඔක රටවල් වෙන්ුණාට පස්සේ එයාලගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩි. මොකද එක එක ප්‍රාන්තවලට තම තමන්ගේ රට ඇතුලේ තියෙන බාණ්ඩ සමරමද දැන් ඇත්තටම දැන් මේ අර්බුදයත් එක්ක අපිට පොඩ්ඩක් උදාහරණ කියන්න පුළුවන්ද? මේ පහ අපේ තේ විශේෂයෙන්ම වැඩිපුරම මිලදී ගන්න රුසියාව ලංකාවේ පහත රට තේ මේ පහත රට තේ මිල කොහොමද පහළ වැටුනේ? කොච්චර ප්‍රමාණයක් ඒගොල්ලෝ මිලදී ගැනීම අඩු කරාද? කොහොමද මේ බලපෑම අපිට මේ වෙනකොට එල්ල වෙන්නේ? ඔව්, දැන් අපි ගත්තොත් සාමාන්‍ය රුසියාවට තේ යන කාල පරිච්ඡේදයක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය ජූනි මාසෙ ඉඳන් දෙසැම්බර් මාසය දක්වා ඒ රටට තේ එක්ස්පෝර්ට් මේ අපනයනය කරන හේතුව දෙසැම්බර් මාසෙන් පස්සේ රටවලට ඉතාමත්ම නරක සීත කාල ගුණයක් තියෙන්නේ. සමහර වෙලාවට ද ලංකාවේ දේශගුණය ගත්තොත් අපි ගන්නේ සෙල්සියස් අංක 26 සිට 30 දක්වා වගේ තියෙන්නේ. රුසියාවේ එක බිඳුවේ ඍණ 35ට 40ට වගේ අඩු වෙනවා. ඒ කියන්නේ ඉතාමත්ම සීත කාල ගුණයක්. ඉතින් ඒ කාලය තුලදී දැන් දෙසැම්බර් මාසේ මැද ඉඳන් මාස 3 4 5 මැයි ජූනි වෙනකම් ඒ රට ඇතුළට නැව් ගමනාගමනයත් සිදු වෙන්නේ නැහැ. ඒක නිසා ඒ රටේ යන තේ ටික තේ යන්න ඕනේ තේ ප්‍රමාණය වසර පුරා පරිභෝජන සඳහා තේ දෙසැම්බර් මාසේ 15 මෙහා තමයි
රටයන් ඉතින් අවසානාවකට මේ අවුරුද්දේ මේ වසර 2014 වසරේ අන්තිම මාස 5-6 තුළ ඒ රුසියාවට යන තේ ගොඩාක් අඩු වුණා. ඒ කියන්නේ අර හේතුව තමයි එයාලට අර අසම්බාධක පැනවීම මත ඒ රටේ තේ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් ප්‍රමාණය ඩොලර් නැති නිසා මුදල් අපිට එවන්න බැරි නිසා මේක අඩු වුණා. ඊළඟට තමයි ඒ රටවලට යන අපි තේ නිෂ්පාදනය පහතර මම පොඩි උදාහරණයක් කරනවා. තේ අපි පහතරට කියලා තේ නිෂ්පාදනය කියලා හඳුන්වන්නේ පහතරට කියලා අපි හඳුන්වන්නේ මුහුදු මට්ටමේ ලංකාවේ සියලුම ප්‍රදේශවල මුහුදු මට්ටමේ සිට අඩි 2000 දක්වා වගා කරන සියලුම තේ අපි පහතරට කියලා හඳුන්වනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් ලංකාවේ කඩු ගන්නවා ගම්පල දක්වා පහතරට. රක්වාන දිනිය ගාල්ල පැත්තෙන් ගත්තොත් අපි රක්වාන දක්වා පහතරට. ඒ වගේම වටවල කිට්ටු වෙර වෙනකම් පහතරට. බලංගොඩ දක්වා පහතරට. ඉතින් ඒ බල ප්‍රදේශේ ප්‍රදේශවල ලංකාවේ ප්‍රදේශවල නිෂ්පාදනය කරන මගේ පහතරට කියලා ඔබතුමා හැඳින්වීමක් කරන්න ජයන්ත ඒ දක්වා අඩි 2000 දක්වා ලංකාවේ තේ නිෂ්පාදනයෙන් 60%ක් පමණ ප්‍රමාණය පහතරට නිෂ්පාදනයෙන් තමයි පහතරට තේ වලින් තමයි නිෂ්පාදනය. පහතරට තේ නිෂ්පාදනයේ 75% 70ක් පමණ ප්‍රමාණය 70ක් 75% ප්‍රමාණයක් තේ නිෂ්පාදනය කරන්නේ මේ කුඩා තේ වතු හිමියන්. ඒ කියන්නේ ස්මෝල් හෝල්ඩර් කියලා අපි කියනවා. ඒතර ඒ 60%ක් ලංකාවේ නිෂ්පාදනය වෙන පහතරට තේ වලින් රුසියාවට කොච්චර ප්‍රමාණයක්ද? රුසියාවට යනවා 15%ක් පමණ ප්‍රමාණයක්. ඉතින් ඇත්තටම ඒ කියන්නේ අපි මිලියන 40 මිලියන 50ක් අපි මිලියන 50ක් ගත්තොත් ඒ මිලියන 50 කියන්නේ පහතරට උඩට මධ්‍යම රට තුනම එකතුව. ඒතර ලංකාවේ සම්පූර්ණ නිෂ්පාදනයේ 15%ක් පමණ ප්‍රමාණයක් තමයි රුසියාවට තේ යන්නේ. දැන් ඔබ සඳහන් කළා දෙසැම්බර් මාසයේදී රුසියාවට ගිය තේ ප්‍රමාණය ලංකාවේ නිතරම අඩු වුණා කියලා. අතර මේ නිසා මිලට මොන වගේ බලපෑමක්ද ඇතුනේ අපිට උදාහරණයක්? ඔව් අපි ගත්තොත් දැන් ගිය වසරේ 2013 වසරේ නොවැම්බර් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාසවල වගේ පහතර තේ මිල රුපියල් 525ක පරම ප්‍රමාණයකට තමයි තිබුණේ. හැබැයි මේ වසරේ මේ දැන් මේ වෙනකොට මේ දෙසැම්බර් මාසයට තේ එක පහතර තේ කිලෝ එකට සාමාන්‍ය මිල රුපියල් 525යි 550 දක්වා වැඩි වුණා. එය දැන් අප්‍රමාණ වෙලා තියෙන රුපියල් 440 450. ඒක ඇත්තව ගත්තොත් අපි රුපියල් 80ක 100ක විතර මිල ප්‍රමාණයකින් රුපියල් ලංකා සල් රුපියල් වලින් අඩු වීමක් වෙලා තියෙනවා. ඉතින් රුසියාව ජයන්ත එක එක රටවල පරිභෝජන කරන එක එක වර්ගවල තියෙන පහතර තේ වර්ග විශාල ප්‍රමාණයක් තියෙනවා. වර්ග 20 ගණනක් තියෙනවා අපි තේ නිෂ්පාදනයේ. එයින් OPA කියලා වර්ග දෙකක් තියෙනවා. PECO කියලා වර්ගයක් තියෙනවා. ඒ වර්ග තුන තමයි වැඩිපුරම රුසියාව භාවිතා කරන්නේ පහතර රටවලින්. ඉතින් ඒ ප්‍රමාණය තමයි අපේ ගොඩක් පහතරට තේ නිෂ්පාදන කර්මාන්තශාලාවල නිපදවන්නේ. ඉතින් ඒකට අපි කියනවා මේ මහ කොළ වර්ග දෙකක් තියෙනවා. පොඩි කොළ සහ මහ කොළ කියලා තේ නිෂ්පාදනයේ. ඉතින් මේ මහ කොළ වලින් මහකොළ තේ වල තමයි මිල රුසියාවට වැඩිපුරම තේ යන්නේ. ඉතින් ඒක තමයි ගොඩාක්ම බලපෑලා තින්නේ. නැට ඒකට තව හේතුවක් තමයි අද දැන් මූලිකවම එයාලගේ මිලදී ගැනීම ශක්තිය අඩු වෙනවා කියලා පිළිපඳව. ඇත්තටම දැන් රුසියාව තවදුරටත් ආර්ථික අර්බුදයටපත් වෙමින් තිබෙන තත්වයක් තමයි අපිට පේන්නේ. මේ තුල අපිට අනාගතය ගැන පොඩි පුරෝකතනයක් කරන්න පුළුවන්ද? මේ පහතරට තේ මිල තවත් අඩු වෙන්න පුළුවන්. දැන් තියෙන ප්‍රවණතාවනෝ තවත් අඩු අපිත් දැන් ඇත්තටම බලාපොරොත්තු වෙන මේක කොයි වෙලාවෙ හරි අනිත් පැත්තට හරියයි කියලා. මොකද හේතුව මේක වුණොත් අපේ ඇත්තටම මේ මේ වෙන වෙන ලෝකේ වෙන රටවල් වල ප්‍රශ්න වක්‍රාකාරව අපි වගේ මේ නිෂ්පාදනය කරන රටවල ලොකු බලපෑමක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේකට විසඳුමක් වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා මොකක් හරි මේ යුද්ධයකට ඇති නොවි මේ රටවල් දෙක ප්‍රශ්න විසඳගනී කියලා. එහෙම නොවුනොත් ඇත්තටම අපිට විකල්ප දෙකක් තියෙනවා. එකක් තමයි වෙන 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 තේ පරිභෝජනය කරන රටවල් සඳහා අපි අවධානය යොමු කරන්න ඕනේ. ඒකර තමයි අපේ මේ මේ අපේ තේ නිෂ්පාදන ක්‍රියාවලියේ යම් වෙනසක් කරලා මැද පෙරදිග භාවිතා කරන පොඩි කොළස් අපි කියන ස්මෝල් ලීෆ් කියලා ටිපි ග්‍රේඩ් කියලා ගිරි වර්ග තේ වර්ග. ඉතින් ඒවා වැඩිපුර නිෂ්පාදනය කිරීම තමයි අපිට මේ අවස්ථාවේදී විකල්පයක් වශයෙන් කරන්න තියෙන්නේ. වෙන වෙන මේ අවස්ථාවේදී වෙන අපි මොකද හේතුව ලෝක තියෙන අර්බුද වලදී අපිට ඒවා පැත්තෙම ගියොත් විසඳුමක් නැහැ. ඉතින් අපි ඒක ගැන කල්පනා කරගෙන හිටියොත් අපිට අපි මේ තස්තෙන් අමාරු තත්ත්වයකටපත් වෙනවා. ඒතර චාමර මහත්මයා දැන් රුසියාවේ තියෙන ආර්ථික අර්බුදය දැන් එක්තර වක්‍රාකාරව දැන් තෙල් නිපදවන රටවල් මේවා මේ දැන් මැද පෙරදිග තෙල් නිපදවන මේ රටවල් සමග ගොඩක් වෙලාවට අපේ පහතරට ආයෙත් පහතරට තේ තමයි ඒවට අපනයනිය වෙන්නේ. විශේෂයෙන්ම කහට අධික කහටක් තිබෙන තේ තමයි මැද පෙරදිග කලාපයේ මේ රුසියාව මිලදී ගන්නෙ. ඔව්. එතකොට දැන් අපිට සඳහන් කරන්න පුළුවන් ද අපේ මේ වැඩසටහන බලාගෙන ඉන්න අපේ පහතරට තේ වතු හිමියන්ට
අනාගතයේ ඒගොල්ලන්ගේට මොකක්හරි ක්‍රියාමාර්ගයක් ගන්න තියෙනවද මොනවහරි උන්ට මේ මොකද උන්ට කරන්න පොව ඇත්තරම අපි දැන් මේ දැන් පහතරට තේ නිෂ් දැන් තේවල තේ අවසාන නිමිතේවල ගුණාත්මක භාවය ඒ කියන්නේ ඒක රඳාපවතින්නේ අමුතු දල්ලෙන් තේ දලු හිමියා කර්මාංශාලාවට බාර දෙන දල්ල තමයි ඒක තමයි රෝ මටීරියල් එක. ඒක තමයි අවශ්‍ය අමුද්‍රව්‍ය. ඒ අමුද්‍රව්‍ය ගුණාත්මක භාවය වැඩි කිරීමෙන් අපිට අපේ මේ අවස්ථාවේදී යම් සහනයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම ඇත්තව මේ මෑතකදී ක්‍රියාත්මක වෙන හොඳ ක්‍රියාවලිය තේ මණ්ඩලය හරහා B60 කියලා මේ B60 කියලා එක ලංකා පුරාම පහතරට තියෙන ලංකා පුරාණ නිෂ්පාදන ප්‍රදේශවල ඒකෙන් අපි දැක්ක හොඳ වර්ධනයක් තියෙනවා. ඒ කියන්නේ තේවල අපි මෑතකදී දැක්ක ගුණාත්මක භාවයේ අඩුවීම සැහැණ දුරට වෙනස් වෙලා හොඳ පැත්තට ප්‍රවණතාවයකට හැරිලා තියෙනවා. ඒක හොඳයි. ඒක අපි මම දලු හිමියන්ට විශේෂයෙන්ම ආයාචනය කරන දලු හිමියන්ට ආයාචනය කරන සිටිනවා මේ අවස්ථාවේදී ගුණාත්මක තේ දලු නෙලලා කර්මාංශලාවට ලබා දෙන්න කියලා. මොකද එමගින් අපිට පුළුවන් තේ නිෂ්පාදන ක්‍රියාවලිය අපි බලාපොරොත්තු වෙන අර මං කිව්වනේ පොඩි කොළ ලොකු කොළ වගේ වර්ග දෙකක් තියෙනවා. ඇමරිකා රුසියා වැඩිපුර ගන්න ලොකු කොළ වර්ග. ඒ පොඩි කොළ හදන රටවල්වලට අපි ගත්තොත් ඉරානය, සිරියාව, තුර්කිය වගේ රටවල්වලට නිෂ්පාදනය කරන නිෂ්පාදනට අවශ්‍ය විදිහට තේ නිෂ්පාදනය කරන්න පුළුවන් ගුණාත්මක අමුදලු ගුණාත්මක භාවය වැඩි කිරීමෙන්. ඉතින් අපි ගත්තොත් දැන් බැහුවා වගේම මේ ජයන්ත ඇහුවා වගේම මේ තෙල් මිල ඇත්තරම ලෝකයේ ලංකාවේ තේ නිෂ්පාදනය කරන පළවෙනි රටවල් 10න් 8ක්ම තේ සම්පූර්ණයෙන්ම මේ යැපෙන්නේ තෙල් ආර්ථිකය මත. අපි ගත්තොත් රුසියාව දැන් අපේ දෙවෙනි ලංකාවේ දෙවෙනියටම වැඩිපුරම තේ ගන්නවා වැඩිපුරම ලංකාවේ තේ නිෂ්පාදනය මිලදී ගන්න රුසියාව ඊට පස්සේ ඉරානය ඊට පස්සේ සිරියාව තුර්කිය ඊට ලිබියාව. ඉතින් ওই රටවල් පහ ලංකාවේ පළවෙනිම තේ ගන්න රටවල් පහම සම්පූර්ණයෙන්ම යැපෙන්නේ තෙල් ආර්ථිකේ. ඉතින් අපි දැකලා තියෙනවා මේ ගිය මාස කීපයක අවුරුද්දක් වගේ කාලයක් තුළ ඩොලර් 80 තිබිච්ච තෙල් බැරලය දැන් 50න් අඩු වැඩිලා 46 මේ දැන් මේ වෙනකොට. ඉතින් ඒක ලොකුවර බලපාන. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ ආදායම ඩොලර් රුපියල් 80 තිබිච්ච ආදායම රුපියල් 46 අඩු වුණා වගේ. එතකොට අපිට ඉස්සෙල් රුපියල් 80ක් දීලා ගන්න තිබිච්ච බාණ්ඩේ දැන් ගන්න අපේ යතේ තියෙන රුපියල් 46යි. ඉතින් අපි එහෙනම් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පරිභෝජන කරන ප්‍රමාණය අඩු කිරීම. නැත්නම් ආදේශක වාණ්ඩ අඩුවේ මිලදී ගැනීම. ඉතින් පරිභෝජනය අඩු වෙනවා කියලා හිතන්න බෑ. මොකද හේතුව තේ ඒකට අවශ්‍යයි. මේ තේ අතනම දැන් චවර මහත්ම දැන් ඔබ කියන කතාවෙන් අපිට අවබෝධ වෙන දේ තමයි මේ තේ කර්මාන්තය ලංකාවේ යම්කිසි අවධානමක් අභිමුව තමයි මේ වෙලාවේ සිටින්නේ. ඔව්. එතකොට අපේ නිෂ්පාදකයෝ තේ නිෂ්පාදකයෝ තමගේ පිරිවැය අඩු කර ගැනීම, ගුණාත්මක භාවයෙන් ඉහළ නිෂ්පාදන සිදු කිරීම වගේ අනාගතයට මුහුණ දීමේ ක්‍රියාවලියට දැන් සූදානම් විය යුතුයි. ඔව් ඇත්තරම මේක දැන් අපි මේ වගේ අවස්ථාවල් මීටි පෙර කීපවත් අවස්ථාවක දැකලා තියෙනවා. අපි දැක්කොත් අපිට උදාහරණයක් වශයෙන් අපිට ගන්න පුළුවන් 1998 මේ වගේ රූබල් මේ රුසියාවේ මේ රූබල් කියන්නේ යාළගේ භාවිතා කරන ව්‍යවහාර මුදල ඒකට මේ තුලනයක් කරා. තුලනයක් කරනකොට ඒකේ වෙනස්කම ඒක ඉස්සර ඒකේ අඩුවීමක් වුණා. ඒ වගේම ඊට පස්සේ 2003 දී අපි දැක්ක ඉරාක අර්බුදේ. ඊට පස්සේ අපි දැක්ක 2009 දී 2008 අගවාගේදී ඇමරිකාවේ සා මැදපෙරදිග බැංකුවල කඩාවැටීම. ඉතින් ওই වගේ අවස්ථා කීපයකට අපි මුහුණ දීලා සාර්ථක ඒවායින් අපි ඒවට විසඳුම හොයාගෙන තියෙනවා. අපි සාකච්ඡාවේ අවසාන භාගයට පැමිණ තිබෙන්නේ චාමර මාත්මේ අපිට දැනට අමුදරු තේ දළු කිලෝ එකකට සාමාන්‍යයෙන් පහතරට කොපමණ මිලක් ලැබෙනවද? දැන් ඇත්තරම රුපියල් 60ක් 70ක් අතර මුදලක් තමයි සාමාන්‍යයෙන් ලැබෙන්නේ. හොඳ දළු තේ හොඳ තේ ගුණාත්මක තේ දළු සපේන කටේ රුපියල් 75 80 අතර ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි දැන් අපි මේ තේ මණ්ඩලය හරහා මේ පටන්ගත් මේ හොඳ ක්‍රියාවලිය B60 කියන ක්‍රියාවලිය හරහා තේවල ගුණාත්මක භාවය අඩු වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඊට සාපේක්ෂව දළු හිමියට ටිකක් හිත රිදෙන කාරණයක් වෙලා තියෙනවා. මිල අඩු වෙලා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ගිය වසරේ මේ කාලයට පෙර මේ වගේ කාලේ ගිය වසරේ 2014 ජනවාරි වගේ වෙනකොට රුපියල් 80යි 90යි අතර මිලක් දළු හිමියට ලැබුණා. දැන් ඒක 60යි 70යි දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ අඩුවීමදී දළු හිමියා ගොඩක් අවස්ථාවල අපිත් එක්ක මේ කතා කරලා අහනවා ඇයි බෑ බලන්න අපි දැන් හොඳට කර්මාංශාලර හොඳ දළු දීලත් අපිට ලැබෙන අඩු මුදලක් කියලා. ඇත්තට මේකට අපි අසරණයි මේ අවස්ථාවේ. මොකද හේතුව ඒක අපි තේ අපේ ලංකාවේ හදන තේ වලින් 95%ක්ම පරිභෝජනය කරන පිටරට
විශේෂයෙන් මැද පිරිදික සහ රුසියාව සහ මැද අර්බුදවලට මූලපාපු රටවල්. ඉතින් ඒක නිසා ඒ අපි යාලගෙන් යැපෙන නිසා අපිට ඉතාමත් අසරණ තත්ත්වයක් පත් වෙලා. හැබැයි මේකට අපි විකල්ප අපි ඇත්තට මේකට නොබියව මුහුණ දීලා මේකට සාමාන්‍යයෙන් ඉදිරියේදී මිල කොපමණ ප්‍රමාණයකට අඩු වෙන්න හැකියාවක් තිබෙනවද? දැන් ජයන්ත මේ අවස්ථාවේදී පහතරට විශේෂයේ සඳහා මිල රුපියල් 440කට ප්‍රමාණ ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා මේ අවස්ථාව වෙනකොට. නමුත් තේදළු කිලෝ එක මිල කොපමණ සාමාන්‍යයෙන් රුපියල් 65යි 70 අතර මිලක් තමයි දළු හිමියට ගෙවන්න පුළුවන් අවස්ථාවක් තියෙන්නේ කර්මශාලාවට. ඉතින් මේක අපි බලාපොරොත්තු වෙන මේක මෙතනින් නවතී කියලා, මේක තව පල්ලෙහාට යන්න නොයයි කියලා. හැබැයි ඒකට අපිට බලාගෙන ඉස්සරහට බලන්න ඕන මොකද වෙන්නේ කියලා. තව ගොඩක් ඇතරම දැන් පහතරට තේ නිෂ්පාදකය කුඩා තේවතු හිමියෝ නගන මැසිවිල්ලක් එහෙම නැත්නම් චෝදනාවක් තමයි දැනට පවතින ආර්ථික වාතාවරණය තමන්ගේ ඒ තත්ත්වයන් අනුව මේ ඉඩම් නඩත්තු කිරීම, දළු නෙලීම සඳහා ගෙවන ගාස්තු, එතකොට පොහොර දැමීම, එතකොට තනකොළ නෙලීම, මේ වගේ මේ නඩත්තු කිරීමේ පිරිවැය ගත්තට පස්සේ ශ්‍රමය දළු ඒ කර්මාන්තය සඳහා යොදවන මේ 65ක වගේ මිලක් තුලින් ඔවුන්ට ලාභයක්, ඒ කියන්නේ මේක සාධාරණ ලාභයක් ලැබෙන්නේ නැහැ කියන කතාව. ඔව් ඇත්ත. ඔබ ඒක පිළිගන්නවද? ඔව් මම පිළිගන්නවා. මොකද හේතුව අද හැම පැත්තෙම තරංගකාරීත්වයේ උච්ච වෙලා තියෙන අවස්ථාවක හැමෝම දැන් අද අපේ තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කම්කරු හිඟය. ඉතින් කර්මාන්ත ශාලාවලට කර්මාන්ත ශාලා සහ වතු වල වැඩ කරන කර්ම අද ඇත්තම කර්ම රටේ ආර්ථික දියුණුවත් එක්කම මේ ගොඩක් තිය දළු කඩන්න යන ප්‍රමාණය අඩු වෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඉස්සර දැන් ගාමන් මේ මොකද මේ ඇගලුම් කර්මාන්ත ශාලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ තැන්වල ගොඩක් යොමු වෙලා තියෙන නිසා තිය දළු කඩන සේවක ප්‍රමාණයත් අඩුවක් තියෙනවා. එතකොට ඒ සුළු සේවක ප්‍රමාණයකින් වැඩි දායකතාවයක් අපිට ලබා ගන්නපත් වෙලා සිටි වෙලා තියෙනවා. ඒ වගේම දැන් අද ජීවන විදීම ඉහළ යාමත් එක්ක ගොඩාක් මේ ග්‍රාමීය ආර්ථිකයට බලපෑමක් ඇති වෙලා තියෙනවා. තේමිල අඩු වීම. ඉතින් ඔක්කොම අද පහතරට ගත්තොත් පහතරට කර්ම ග්‍රාමීය පහතරට කර්මාන්ත මේ ප්‍රදේශයේ සෑහෙන පොඩි පොඩි කට්ටියක් තියෙනවා. කර්ම සමහර කර්ම තේ කර්මාන්ත ශාලාවට වැඩට යන කම්කරුවර පවා පර්චේස් 10ක් හෝ 15ක් කර 20ක් කර තියෙනවා. එයත් කර්මාන්ශාලාට යන තමන් ගෙදර දළු ටික කඩාගෙන. ඉතින් කාලය බොහොම වේගෙන් අවසන් වෙන නිසා මම අහන මේ ප්‍රශ්නේ දැන් මෙවැනි ප්‍රශ්නයක් තිබුණා. ඒ කියන්නේ ඔවුන්ට ලැබෙන සාධාරණ ලාභය අඩුවක් තියෙන ලෝකාර්ථික අර්බුදය හමුවේ තවත් තර්ජනයක් ඔවුන්ට එල්ල වෙනවා. අතර මෙවැනි තත්ත්වයක් තුල අපි කොහොමද මේ ව්‍යාපාරය මේ කර්මාන්තය සැලසුම් කරන්නේ අනාගතයට ඉතාමත්ම හොඳට තිරසාර විදිහට මේක අරගෙන යන්න? අපි දැන් මැද පෙරදිග කලාපයට යොමු වුණා ඇතිද? අපි මේ ආර්ථික අර්බුද තියෙන කලාප වලින් මිදිලා අපි කොහොමද වෙනත් වෙළඳ පොළවල් හොයාගන්නේ? කොහොමද මේ කර්මාන්තය ඉදිරියට අරගෙන යන්නේ කියලා යම්කිසි අදහසක් ඔබට තිබෙනවද? අලුත් ආකාරයට ප්‍රවේශයක්කින් මේ කුඩා තේවතු හිමියන්ට සහනයක් ලැබෙන විදිහට. ඔව් ඇත්තරම දැන් තේ කර්මාන්ත තේ මුල් තේ ශේස්ත්‍රයෙන් අපි තේක අපි තරවකාර සමාගමක් ඒ වගේම තේ ගැනුම් කරවෝ තේ නිෂ්පාදක මහත්ව කියන්නේ ආයතන එකතු වෙලා මේ තේ මණ්ඩලය හරහා සෙස් එකක් කියන්නේ බද්දක් අය කළේ එකෙන් ලොකු මුදලක් කරගෙන දැන් මේ තේ ප්‍රවර්ධන වැඩසටහන් දැන් කරගින් පවතිනවා. මෙන්න මේ අවස්ථාවේදී වෙනම ඒවට කමිටුපත් කළා. මේ අවස්ථාව ඉතාමත් සාර්ථක ක්‍රියාවලිය කරගෙන යනවා. ඉතින් මම හිතනවා ඒකින් අපිට ඉස්සරහට යන්න පුළුවන්. මොකද හේතුව අද අපේ නිෂ්පාදන පිරිවැය ලෝකේ තියෙන තේ නිෂ්පාදන රටවලින් ඉහළම තත්ත්වයටපත් වෙලා තියෙනවා. ඉතින් ඒක තමයි ලොකුම බලපෑම. ඊළඟට ගත්තොත් වියට්නාමය වගේ අපිත් එක්ක සාපේක්ෂ තරඟකරන රටවක් තමයි වියට්නාමය, බංග්ලාදේශය සහ ඉන්දියාව. එයාලගේ විපිරිවැය ගොඩක් අඩුයි. ඉතින් ඒකට විකල්පයක් තමයි අපි පුළුවන් තරමක් අපේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කර ගැනීම. ඒ කියන්නේ මේක අඩු කර වියදම අඩු කර ගැනීම වෙන්නේ අරක වැඩි කරගන්න පුළුවන්. මේ ප්‍රොඩක්ෂන් එක වැඩි කරගත්තොත් අපිට එකෙන් ලොකු ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒකෙදී පුළුවන් තරම සීලු දාන එකද අපි මේක එක්කෙනෙක් මේ මුළු ශාස්ත්‍රයේ සීලුම පුරුක් අත්වල් බැඳගෙන මේක පුළුවන් තරමක් තම තමන්ගේ තත්වෙන් ආයත කර්මාන්ශාලාක වේවා පොඩි කුඩාවත් උතේවා වේවා තමන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමෙන් අපිට යම් සහනයක් මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් ඔබ කියනවා වගේ. බොහොම ස්තුතියි ඔබගේ සාකච්ඡාවට පැමිණීම සම්බන්ධයෙන්. අපි අද කතා කළේ රුසියාවේ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය අභිමුව තිබෙන අභියෝගය සම්බන්ධයෙන් අපි සමග කතාබහට එක් වුණා ඒෂියාසියක තේ තරවකාර සමාගමේ ජ්‍යෙෂ්ඨ උපසභාපති චාමර දිසානායක මහතා. මෙවන් BIS 24/7 සාකච්ඡාවකෙන් අපි යලිත් හමුවෙමු.